ආයුබෝවන් ලවින් කිචන් ඉතින් මේ වීඩියෝ එක ධර්මනේ ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්න මම අද තවත් වෙනස් සිද්ධියේ රසවත් කැඳ එකක් හදන හැටි කතා කරන්න තමයි හදන්නේ සුපෝෂක වගේම සමපෝෂක භාවිතා කරලා අපිට පුළුවන්කම තියෙනවා කැඳ හදන්න ඉතින් අද මම කතා කරන්න හදන්නේ පුංචි අයට වැඩිහිටියන්ට හැමෝටම පෝෂදායි ආහාරයක් විදිහට රස විඳින්න පුළුවන් මෙන්න මේ කැඳ එක කොහොමද හදන්නේ කියන එක කතා කරන්න. මනම් අපි බලමු මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද කියලා. සුපෝෂ හෝ සමපෝෂ හැඳි පහක් මම පස් දිනකට පිළිල කරන්න නිසා අපි හැඳි පහක් ගන්නවා. පොල් කිරි, පොල් කිරි භාගයක මිටි කිරි සහ දිය කිරි. සුදු හෝ රතු කැකුල් සහල් හැඳි තුනක් සීනි හැඳි පහක් සීනි ඔබට අගුණයක් නැත්තම් භාවිතා කරන්න පුළුවන් සීනි නැතුව උනත් මේ කැඳ එක ඉතාමත් රසයි රසානුව ලුණු වතුර ටිකක් මනම් අපි බලමු කොහොමද මේ කැඳ එක පිළිල කරන්න කියලා මම මේ වගේ මේස හැන්දක් මෙෂ කරන්න ගන්නේ මොකද ඔබේ සෑම ගෙදරකමගේ තියෙන නිසා ඉතින් මේස හැඳි තුනක් අපිට පුළුවන් මේ වගේ සහල් ගන්න මුලින්ම පෙඟෙන්න තියෙනවා විනාඩි 20ක් 30ක වගේ කාලයක් මේ සහල් පෙඟෙන්නට තියන්න මේ තියෙන විනාඩි 20ක් පොඟවගත් අපේ කැකුළු සහල් ටික මේ වගේ බ්ලෙන්ඩර් හෝ ගයින්ඩර් ජග්ගයකට එක් කර ගන්න පුළුවන් ඒටම වතුර ටිකක් එක් කරගෙන අපිට පුළුවන් ගයින් කර ගන්න. මේ වගේ සහල් ටික හොඳින්ම බ්ලෙන්ඩ් වෙනකන් අපි බ්ලෙන්ඩ් කර ගන්නවා. බ්ලෙන්ඩ් කරගත් අපේ සහල් ටික අපිට පුළුවන් මේ වගේ කැඳ පිළිල කරන බඳුනට එක් කර ගන්න. මෙන්න මේ වගේ තමයි සහල් ටිකේ තියෙන සුණු සහල් වෙලා අපිට පුළුවන් ඒට තවත් වතුර එක් කරගෙන නැවත මේ බඳුනට එක් කරගන්න නිතරම කැඳ පිළිල කිරීමේදී සියලුම දේවල් ළඟට එකතු කරගෙන තමයි කැඳ එක පිළිල කරගන්න අවශ්‍ය විශේෂයෙන්ම මේ කැඳ එකේදීත් ඒ වගේමයි අපි මේ කැකුළු සහල් ගයින් කරගත්ත වගේම ගයින් කර ගැනීමේදී සහල් පිටිබවට පත් වෙනවා ඒ නිසා මේ වතුර ටික ඉක්මනින්ම ඝන වෙන්න පුළුවන් ඒ ළඟ ඉඳගෙන දිගින් දිගටම හැඳි ගාමින් තැම්බෙන්නට හරින අවශ්‍යයි අපේ සහල් ටික සුණු සහල් වුණ නිසා මෙන්න මේ වගේ තමයි දකින්න තියෙන්නේ ලොකු බත්තට නැහැ මං හිතන්නේ ඒක දරුවන් ගොඩක් ආස කරන දෙයක් වේවි දැන් ඔයාලට පේනවා ඇති මේ කැඳ එක ටිකක් සහල් ටික ඝන වෙනවා කැඳ එකේ බත් ටික ඉතාමත් ඉක්මනින් තැම්බෙනවා මේ ඔබට පේනවා ඇති දැන් අපේ බත් ටික හොඳින්ම තැඹිලා තියෙන්නේ මේ බලන්න දැන් අපිට පුළුවන් මුලින්ම දිය කිරේකට අපේ සුපෝෂ හැඳි පහ එක් කරගන්න මම ඒ සඳහාත් භාවිතා කරන්නේ මේස හැඳ හොඳින්ම දිය කරගන්න මේ වගේ කැටහිටිය නැති වෙන හොඳින්ම දිය කරගන්න එහෙම නැත්නම් කැටහිටියොත් ඒ කැට කැඳේකේ හයි වෙනම ඒ නිසා මේ විදිහට හොඳින් දිය කරගන්න දැන් අපි පුළුවන් කැඳේකට දිය කිරවල මිශ්‍ර කරගත් අපේ
සුපෝෂ ටික එක් කරගන්න. රසano ලුණු සීනි හැඳි පහ මම ඔබට කිව්ව සීනි කැමති නම් විතරක් එක් කරගන්න හොඳින් හැඳි ගාමින් දිය කිරිවල සුපෝෂ මිශ්‍රණය තැම්බෙන්නට හරිනම එතරම් කැඳ එකක් අදද්දි තියෙන රහසක් තමයි මෙන්න මේක දිය කිරිවල හොඳින් නටද්දි තමයි අපි මිටි කිරි ටික එක් කර ගන්න ඕනේ. ඒ වගේ වුණාම මිටි කිරි කැටි ගැහෙන්න හෝ දීර්ඝතියට එන්නේ නැහැ. ඒ නිසා අපිට දැන් පුළුවන් අපේ දිය කිරි මිශ්‍රණය හොඳින් උතුරනවා. දැන් අපි එක් කර ගන්නවා මිටි කිරි ටික. නැවතත් හොඳින් හැඳිගාමින් උතුරන්නට හරින අවශ්‍යයි. ඇත්තෙම ඉතාමත් රසවත් කැඳක් වගේම මේ කැඳ එක පෝෂණය අතින් ඉහළයි. උදෑසනට ඉතාමත් හොඳ කැඳ එකක්. අපේ කැඳ එක තවත් සුවඳවත් වෙන්න අපිට පුළුවන් තියෙනවා නම් විතර නිවසේ එනසාල් එම නැත්තම් වැනිලා බිඳු කිහිපයක් කැඳ එකට එක් කරගන්න. ඉතින් මම වැනිලා බිඳු දෙකක් විතර එක් කරගන්නවා. දැන් අපේ කැඳ එක හොඳින්ම උතුරනවා. අපිට පුළුවන් ලිපෙන් ඉවතට ගන්න. ගොඩාක් ඔබට පේනවා ඇති ගොඩාක් ඝන ගතියට අරගෙන නැහැ මම. මොකද නිවැරදි තවත් ටිකක් මේ කැඳ එක ඝන වෙනවා. ඒ නිසා මේ වගේ ප්‍රමාණයට ගන්න මතක තියාගන්න. මේ තියෙන අපේ කැඳ එක ඇත්තටම නිවැරදි ගොඩක් ඝන වෙනවා. ඒ නිසා ලිපෙන් ඉවත් කරගද්දි ගොඩාක් ඝන ගතියට ගන්න එපා. නිවැරදි ටිකක් ඝන බවක් ඇති වෙනවා. ඉතින් විනාඩි 10ක් වගේ කාලයක් තුල පිළියෙල කරගත හැකි ඉතාමත් පහසු කැඳ එකක්. ඉතින් මේ තිනේ ටික වෙලාවක් නිවුණට පස්සෙ අපිට දකින්න තියෙන විදිහ අපේ කැඳ එක. ඉතින් ඇත්තෙම ඔබටත් පුළුවන් වේවි මේ ආකාරයෙන් සුපෝෂ එහෙම නැත්නම් සමපෝෂ භාවිත කරලා රසයේ ගුණය සියල්ලම සපිරි කැඳ එකක් නිවසේදීම පිළියෙල කරන්න. එමනම් ඔයාලත් මෙවැනි රසවත් ගුණවත් ආහාර පිළිල කර ඔබේ කෑම වේලට එක් කර ගන්න. මේ වීඩියෝ එක නරපු ඔයාලා හැමෝටම ස්තුතියි.